ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ සටහන්ම ඇත්තේ රිෂ්ට මාපක දෙකක් ලෙසයි. රාත්‍රී 10:49ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ නිල්මිනී තල්දින සියත අපකල විමසීමකදී සඳහන් කළේ. එලෙස හටගත් භූකම්පන තත්ත්වය මහකනදරාව, හක්මන, පල්ලේ කැලේ, බුද්ධංගල යන මාපකවලද සටහන්ව තිබෙනවා. මෙම භූකම්පනයෙන් බරපතල දේපල හානි හෝ ජීවිත හානි සිදුවී නොමැති බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ. භූකම්පනය පිළිබඳව අදාළ අංශ මූලිකත්වයෙන් මෙවැනි විට පරීක්ෂණද ක්‍රියාත්මකයි. ඒ කියන්නේ විශ්වාස කරන්න පුළුවන් අපිට ලංකාවේ මේ කම්පණය අපේ ජලාශ නැවත ජලයෙන් පිරෙන්න පටන් ගන්නකොට අර පාෂාණ තට්ටු ආයත ආතතියකට ලක් වෙනකොට සිදුවෙන සුළු කම්පනයක් බවයි මගේ ඇඟීම. අන්තිමට ඉස්සරහට තව දුරටත් මේ වර්ෂාපතන මෙහෙම තිබුණොත් අපේ කම්පන තව මේ වගේ සිද්ධ වෙයි. මධ්‍යම කඳුකරයේ ගැඹුරු පළන්තලින් බලාශිතව සිදුවෙන කම්පන දිරියට සිද්ධ වෙයි. නමුත් මේ කම්පන ඉතා සුළු කම්පන, ඒ වගේම අපේ ජලාශ ඉදි කරලා තියෙන්නේ සුළු කම්පන වල ඔරොත්තු දෙන්න එහෙම බිය විය යුතු නැහැ. නමුත් මේ වගේන වාර්තා කරන්න ඕන තමයි දැනුනොත් ඒ පිළිබඳව දැනුම් දෙන්න තවත් කෙනෙකුට. ලංකාව පුරා අපි කලින්නම් අඳුරාගෙන තියෙනවා කලාප තුනක්, විශේෂයෙන්ම මේ කලාප තුනට අදාළ ප්‍රදේශවල කම්පන ඉදිරියේදී සිද්ධ වෙයි. ඒ මේ වර්ෂාපතන හින්දාම නෙමෙයි. ඒ කියන්නේ එකක් තමයි අර අක්‍රීය තලමායිම උසංගොඩින් ත්‍රිකුණාමලිය දක්වද්දී වෙන ඒ අක්‍රීය තලමායිමේ කම්පන ඉදිරියට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මධ්‍යම කඳුකරයේ තව දුරටත් මේ වගේ සුළු කම්පන ඇති වෙන්න පුළුවන්, විශේෂයෙන් වර්ෂාපතන කාලවල බටහිර මුහුදු ප්‍රදේශයේ කම්පන ඇති වෙන්න පුළුවන්. ලංකාව ඉන්දියාවේ මේ මුන මේ ට්‍රාන්ස්ෆෝම් ෆෝල්ස් කියන ඒවා තාමත් වරින් වර ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ලංකාව තාමත් ඉන්දියාවෙන් ඈත් වෙමින් පවතිනවා. එහෙමින් සිදු වුණාට මේ කම්පන ඉදිරියේදී මුහුදු ප්‍රදේශවල ඇති වෙන්න පුළුවන්. ගත මාස 6ක පමණ කෙටි කාලය තුල අවස්ථා ගණනාවකදීම සුළු භූකම්පන ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා. එම භූකම්පන වැඩි වශයෙන් ඌව පළාත හා දකුණු පළාතේ ආශ්‍රිතව සිදු වී ඇති අතර මධ්‍යම කඳුකරයේ ආශ්‍රිතවද සුළු භූකම්පන කිහිපයක් වාර්තා වී තිබුණා. කෙසේ වෙතත් භූවිද්‍යාඥයින් පෙන්වා දුන්නේ ප්‍රබල ගණයේ භූකම්පනයක් නිර්මාණය වන භූතැටියක ශ්‍රී ලංකාව පවතින්නේ නැති නිසා මෙම සුළු භූකම්පන පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි. කෙසේ වෙතත් භූකම්පනයක් ඇතිවීමට පෙර ඒ සම්බන්ධයෙන් පූර්ව නිගමනයක් නිවැරදි ලෙස සිදු කිරීම කළ නොහැක්කක් බැවින් මෙලෙස සිදුවන සුළු භූකම්පන පිළිබඳව දැඩි අවධානයක් යොමු කර අවශ්‍ය ඕනෑම අවස්ථාවකට ජනතාව සූදානම් කිරීම අත්‍යවශ්‍ය බවයි සියත අප නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.